पृथ्वी सूर्यया वटा गमन करन्ने मदक इलिप्साकार ऊ कक्षेकाई मेम इलिप्साकार स्वभावय निसा पृथ्वी औरुद्दे एक अवस्थावकदी सूर्ययाट आसन्न वीमत अनेक अवस्थावेदी सूर्यागेन ऐत्वीमत सिदुवनवा एय सिदुवन आकारय मेम रूपसटहने दक्वा तिबेनवा एयट अनुव पृथ्वी सूर्ययाट आसन्नतम वन्ने जनवरी मासेदी एय 2022 वसरे सिदु ऊये जनवरी 4 वनदा එනම් එම අවස්ථාවේදී පෘථුවිය පිහිටා තිබුණේ සූර්යයාගේ සිට කිලෝමීටර් මිලියන 147.1ක් දුරකින්. මෙලෙස පෘථුවිය සූර්යයාට ආසන්නතම වන අවස්ථාව අප හඳුන්වන්නේ පෙරිහීලියන් වශයෙන්. ඒ වගේම පෘථුවියේ සූර්යයා වටා ඇති ඉලිප්සාකාර කක්ෂයේ පෘථුවිය සූර්යයාගෙන් දුරින්ම පිහිටන්නේ සාමාන්‍යයෙන් ජූලි මාසයේදී. එය මෙම වසරේ සිදු වූයේ ජූලි 4 වනදා. එම අවස්ථාවේදී පෘථුවිය පිහිටා තිබුණේ සූර්යයාගේ සිට කිලෝමීටර් මිලියන 152.1ක දුරකින්. මෙලෙස පෘථුවිය සූර්යයාගේ සිට දුරින්ම පිහිටන මොහොත අප හඳුන්වන්නේ ඇප්හීලියන් වශයෙන්. දැන් ඔබට පෙනෙනවා ඇති පෘථුවි කක්ෂයේ ඇප්හීලියන් සහ පෙරිහීලියන් අවස්ථා දෙක අතර කිලෝමීටර් මිලියන 5ක පමණ වෙනසක් ඇති බව. නමුත් එම අගය පෘථුවි කක්ෂයේ පෘථුවියට සූර්යයාගේ සිට ඇති සාමාන්‍ය දුරවන කිලෝමීටර් මිලියන 150 සමග සංසන්දනය කිරීමේදී නොසලකිය යුතු තරම් කුඩා දුර ප්‍රමාණයක්. එනිසා මෙම අවස්ථා දෙකේදී සූර්යයාගෙන් ලැබෙන ශක්තියේ සැලකිය යුතු තරම් වෙනසක් සිදුවන්නේ නැහැ. එබැවින් පෘථුවිය සූර්යයාට ආසන්නතම වන පෙරිහීලියන් අවස්ථාවේදී පෘථුවි උෂ්ණත්වය වැඩිවීමත් පෘථුවිය සූර්යයාගෙන් ඈතින්ම සිටින ඇප්හීලියන් අවස්ථාවේදී පෘථුවි උෂ්ණත්වය අඩුවීමත් වැනි දෙයක් සිදුවන්නේ නැහැ. එනිසා පෙරිහීලියන් සහ ඇප්හීලියන් යනු පෘථුවි කක්ෂයේ සාමාන්‍ය අවස්ථාවන් දෙකක් මිස ඒවායින් පෘථුවිය මතුපිට කාලගුණයට කිසිදු සැලකිය යුතු බලපෑමක් සිදුවන්නේ නැහැ. අවසානයේට විශ්වය පිළිබඳව මෙවැනි නවතම කරුණු දැන ගැනීමට අභ්‍යවකාශ විද්‍යාව channel එක දැන්ම subscribe කරන්න. ඒ වගේම පෘථුවිය කොපමණ විශාල ස්ථානයක් ද යන්න පිළිබඳව දැන ගැනීමට වම්පස ඇති වීඩියෝව හෝ පෘථුවිය වැනි අභ්‍යවකාශ වස්තුවක ස්කන්ධය සොයන ආකාරය පිළිබඳව දැන ගැනීමට දකුණු පස ඇති වීඩියෝව බලන්න.